නැගෙනහිර පළාත් පාසල් මල්ල ක්‍රීඩා තරගාවලිය 2022. නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ තෙවන දිනේ අදයි. දැයි අනාගතය බාර ගන්නට සිටින දරුවන්ගේ ක්‍රීඩා කුසලතා උපනැංවීමේ අරමුණින් මෙය සංවිධානය වනවා. පසුගිය දින දෙක පුරාවටම නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් විදියට පැවැත්වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී මේ එළඹිලා තිබෙන්නේ නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහි 3 වන දිනය. ඉතින් අද දිනේදීත් උදෑසන සිටම නැගෙනහිර පළාතේ පුංචි දරුවන් මේ ක්‍රීඩා කටයුතු වල නිරත වන ආකාරය බොහොම උද්‍යෝගයෙන් තමන්ගේ පුහුණු වීම වල නිරත වන ආකාරය අපට දක්නට ලැබුණා. කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේදී අද දිනේ තුල දුරපැනීම්, රිටිපැනීම්, කවපෙත්ත විසිකිරීම, උසපැනීම, යගුලිය දැමීම ආදී තරඟ රැසක් පැවැත්වුණා. මේ කන්තලේ ප්‍රදේශයට ඉතාම වැදගත් අවස්ථාවක් මේ අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩි දියුණු වේ කියලා අපි විශ්වාස කරනවා. අපේ ඉදිරි බලාපොරොත්තු වෙන්නේ මලල ක්‍රීඩා උත්සවයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකීන් බිහි කරන්න. ප්‍රථම වතාවට තමයි නැගෙනහිර පළාත මේ වගේ ක්‍රීඩා උළෙලක ශ්‍රද්ධා වගේ රූපහාන නාලිකාවක් අපිට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ. මේ මං හිතන්නේ මේ අනුග්‍රහය දැක්වීමම මේක විශාල සහයෝගයක් අපේ දරු දැරියන්ට. මේ වෙනකොට සමස්ත ක්‍රීඩාවල තරගාවලියේ ඉදිරියෙන් ඉන්නේ මඩකලපුව පට්ටිරිප්පු අධ්‍යාපන කලාපයේ ලකුණු 99ක් ලබාගෙන තිබෙනවා. ඉතින් එහි පාසල් වල දරු දැරියන් කීප දෙනෙක් තමයි අපිත් එක්ක ඉන්නේ. විශේෂයෙන්ම කළුදාවලේ මහාවිද්‍යාලය, චෙට්ටුපාලයම් මහාවිද්‍යාලය, මණ්ඩූර් මහාවිද්‍යාලය වැනි තාම දුෂ්කර ඇතුල් ප්‍රදේශවල තියෙන පාසල්. ඔවුන් ක්‍රීඩාව අතින් ඉතාම ඉදිරියෙන් ඉන්නවා. ඇත්තරම ගත්තොත් නගරයේ ආශ්‍රිතව තියෙන කලාප බොහොමයක් ටිකක් පහළට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීයව දුෂ්කර යයි අපි හිතන සහ අපි සලකන ප්‍රදේශ තමයි ඉස්සරහට අවිල තියෙන්නේ. ඇත්තරම අපි උත්සාහ කරේ සමස්ත ලංකා මට්ටමේ තරඟ අත්දැකීමක් මේ දරුවන්ට දෙන්නට. ඉතින් මා හිතනවා ඊට අපට තිබුණේ අඩුපාඩු කීපයයි. ඒ සියල්ලත් මේ වෙන විට ඔබතුමන්ලාගේ උදව් උපකාරයෙන් සාර්ථක වෙලා තියෙනවා. අද වයස අවුරුදු 25 මීටර 800 පිරිමි තරඟයේ සවුවේ ජයහිමි වුණේ අම්පාර දෙහිඅත්ත කණ්ඩිය විද්‍යාලයේ සචිත් ප්‍රසන්න ජයසිංහටයි. ඒ නව වාර්තාවක්ද සමගින්. ඇත්තරම ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිටවස්සේ මගේ ප්‍රධාන පූර්විකාණ්ඩය වන හිමාලි මිස් ඇතුළු මගේ පවුලේ කට්ටිය ඉන්නවා. ඉස්සර ගණනාවකට පස්සේ පවත්වන පාසල් ක්‍රීඩා උළෙලක් නිසා ඒකේ ප්‍රථම ස්ථානය ලබාගත් පළමු දරුවා මගේ මේ ඊළඟ ඉලක්කය තමයි මේ ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කරනවා දකින එක තමයි. හොඳයි මේ වෙලාවේ මාත් කියන්නේ නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 14-15 104 සහය දිවීමේ තනගාවලියේ ජයග්‍රහණය ලැබූ කණ්ඩායම දෙහිඅත්ත කණ්ඩිය ජාතික පාසලේ දරු දෙරයන්. ඉතින් අපි ඔවුන්ගෙන් අහමු අද දවසේ මේ ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ට දැනෙන දේ. කණ්ඩායම් වශයෙන් මේ තරගාවලියෙන් දිනන ගොඩක් සතුටුයි. මගේ අනාගත බලාපොරොත්තු සමස්ත ලංකා සහය දීම රවුන්ඩ් මෙඩල් එකකට යෑමටයි. නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 9 දක්වා පැවැත්වෙනවා. එහි නිල මාධ්‍ය අනුග්‍රහය දරන්නේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයයි. දැයි අනාගතයේ ලෙසින් ක්‍රීඩාවෙන් දින දරුවන් වෙනුවෙන් මෙම දින කිහිපය තුළම එකී මාධ්‍ය සවිය ඔවුන්ට ලබා දෙන්නට අප සූදානම්. නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී 3 වන දිනේ අවසානයත් මේ විදිහට සනිටුහන් වුණා. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ තරගාවලිය ආරම්භ වූ දිනේ සිට ඊයේ දිනේදීත් අද දින වෙන විටත් මේ නැගෙනහිර පළාතේ දරුවන් බොහොම උද්‍යෝගයෙන් තමන්ගේ ක්‍රීඩා කටයුතු වල නිරත වූ ආකාරය අපට දැක ගන්නට ලැබුණා. විශේෂයෙන් කියන්න ඕනේ දැඩි හිරු රශ්මියක් පතිත වන අවස්ථාවල පවා ඔවුන් බොහොම උනන්දුවෙන් ඒ සියල්ල අමතක කරලා තමන්ගේ ක්‍රීඩා කටයුතු වල නිරත වුණා. ඉතින් ඔවුන්ට හැකියාව ලැබෙනවා මෙම තරගාවලිය අවසානයෙන් පසුව සමස්ත ලංකා තරඟ සඳහා යොමු වෙන්නට. ඉතින් මෙම තනගාවලිය කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් මාස 9 දක්වා පැවැත්වෙනවා. අපි සූදානම් එදින දක්වා මෙම ක්‍රීඩාවලියේ මාධ්‍ය අනුග්‍රහය ඔවුන්ට ලබා දෙන්නට. ඉතින් අපි සූදානම් හෙට දවසේදීත් කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී තොරතුරු සමගින් ඔබව හමුවන්නට හෙටත් සවස 6:30ට ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රවෘත්ති තුලින්. නැගෙනහිර පළාත් පාසල් මල්ල ක්‍රීඩා තරගාවලිය 2022. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.